adrenalin දැන් නම් හොඳටම බඩ ගිනි ඒ වගේම හොඳටම වහිනවා මේ තියන්නේ මට වෙන්න ගිය අනතුර ඒ තමයි බබර කන්දර යන වතුර පාර මෙතනත් තියෙනවා ලයින් ගෙවල් ටිකක් ඉතින් කොහොමද ඔක්කොම හොඳින් ඉන්නේ නැති කියලා හිතනවා. ඉතින් අද යනවා ටිකක් අමුතුම ගමනක්. ඉතින් අද යනවා ඩෙවිල් ස්ටෑකේස්. දැන් ඉන්නේ මං බොරලන්ද. බොරලන්ද කිට්ටුවේ ඉන්නේ. යාළුවෙක් ඉගෙදර ඉන්නේ. ඉතින් මෙතෙන් ඉඳන් අපිට ඔහියට ලොකු දුරක් නැහැ. ඉතින් අද ටිකක් වෙනසකටත් එක්ක අපි බයිසිකල් දෙකේ යන්නේ ඩෙවිල් ස්ටෑකේස්. ඉතින් අද යන්නේ වෙන මෙයත් එක්ක. ඉතින් අපි දෙන්නම අද මේක යන්නම් කියලා තමයි බැලුවේ. ටිකක් අමුතු එක්ස්පීරියන්ස් එකක් වෙයිනේ. මොකද මම ඩෙවිල් ස්ටෑකේස් ගිහිල්ලා තිනේ ඒත් තනියෙන් ගිහිල්ලා තින්න අතන ඩබල් දාලා යන්න අමාරුයි. දන්නවනේ තියන කට්ටිය ඉතින් යන්න අමාරුයි කියලා. ඉතින් අපි බලමු අද මේ දැන් ඉතින් ගොඩක් කට්ටිය බණීත් දන්නෙත් නෑ. ඉතින් මේ බයිසිකල් දෙක යන්න පුළුවන්කම තියෙද්දි එක යන්නේ කියලා. අපි බලමු ඉතින් වෙනසකටත් එක්ක ඉතින් ගොඩක් කට්ටිය අහනවනේ මේ ඩෙවිල් ස්ටෑකේස් එහෙම යන්න පුළුවන්ද කියලා. ඉතින් අපි බලමු ගිහිල්ලා. මම ඉතින් ගියපු නිසා දන්නවා ඉතින් ඒක අමාරු ගමනක්. දැන් නම් මෑතක මං ගියේ නෑ. දැන් නම් පොඩ්ඩක් පාර තැන් තැන් වල හදලා කියලා ආරංචියක් තියෙනවා. ඉතින් කොහොමද දැන් අපි ගිහිල්ලා බලමු. ඉතින් අද යන්නේ සීටි 100 එකේ. ඔන්න අපි දෙන්න තමයි අද යන්නේ ඉන්නේ. ප්‍රසාද් දින්නවා. ඉතින් ප්‍රසාද්ගේ බයික් එකේ තමයි අද යන්නේ. අපි බලමු නේද ගිහිල්ලා අපිට එන්න උලගේ ඉන්නේ. අපි මෙතන අපි යන්නේ. කලාට මේ පාරෙද්දි මම එද්දි මේ ගේට් එක වහලා තියෙන්නේ. ඇයිද මන්දා ඒක ඉතින් මේ අදත් අපි ඉන්න විහිළුවට ගිහ ගියාවා ගේට් එක වහලා තියෙද කියලා. ඒ වගේම ගේට් එක වහලා. ඉතින් මේ ප්‍රසාද් ගත්තාද මොනවද මේ රයිස් ක්‍රැකර් කියලා. මම කාලා නෑ මේක. මොළුම් කාලා. මේක රහයි කියලා වා කිව්වනේ. නේ රහයි.
වඩා ක්ලයිමේට් එක මරු මේ වෙද්දි අර පේන ඇති උඩ ටික විතරයි මීදුම තියෙන්නේ දැන් නම් අවුවක් ආවා බලමු දැන් ඉස්සරහා ඩෙවිල් ස්ටැගස් පාර හිතනවා මීදුම තියෙන්නේ මීදුම තිබ්බොත් නම් හොඳට තියෙනවා බලමු මෙදි ටිකක් අද දවල් දාවෙත් ඒකයි මේ මිනිස්සු ලොකු අවුවක් නැති නිසා බලමු මාර වශයෙන් යන්නේ එන හරෙව්වා රයිට් ඉස්සරහා මේ පිටේ කියලා හරෙව්වා ඉතින් මෙන්න මෙතනින් පහළට තමයි යන්න තියෙන්නේ ඩෙවිල් ස්ටැගස් අන්න ඉතින් ගොඩක් කට්ටි දන්නවනේ මේ පැත්තට හෝන් ප්ලේස් ඉතින් අපි ආවේ මේ පැත්තේ නම් මෙතන පොඩි පස් පාරක් තියෙනවා ඉතින් මෙතන තියෙනවා බෝඩ් එකක් තොටුපොළ කන්ද සංරක්ෂිත වනාන්තරය කියලා ඉතින් ඔක මතක තියාගන්න ඕන නම් ඔයාලට එතනින් පල්ලට තමයි පාර තියෙන්නේ ඉතින් මේ පාර ගැන කියන්න ඕනේ නැහැ ඔයාලට බලාගන්න පුළුවන් ඉස්සරහට ගියම යම්කෝ ඉතින් මාරවල අස්සනයි ඉතින් වැහැලා තියෙන්නේ ඔයාලට පේන්නේ නැති නේද අපි හිතනවා අද ගමන අමුතුම ගමනක් වෙයි කියලා ආරම කට්ටක් කන්න වෙනවා ඉතින් අපි දෙන්නට යන්නද ආගැද්දුර ඇද්දි හිතේ යන්නේ අපිට බයිසිකල් දෙක යවන හොඳයි කියලා කවුද අයිඩියා එක දුන්නේ මේ කියන්නේ සම්බු පල්ලහැවල මොකද ඉතින් සුපිරි. ඔය අහුම් ඉන්න මම පයින් වෙන්න දෙන. මම හිතන්නේ මේ මට පයින් යන්න වෙයි වගේ කිලෝමීටර් 22ම මේ ඩෙවිල් ස්ටාගස් පාර කිලෝමීටර් 22ක් තියෙනවා කලුපහනට. ඔහිනා. අපි ඉතින් මේ හැම දෙයකටම මූණ දෙන්න බලාගෙන තමයි ආවේ. දැන් නම් පොඩි පොදු ඇස්සක් එනවා. අපි උදේට කන්න ඕනනේ හදා ගන්න ඕනේ. බඩගිනි ඇත්තරම බලමු තව ටිකක් පල්ලහැට ගිහිල්ලා මාර මීදුමක් තියෙනේ බලන්න අපි යන පාර මේ පැත්තට තියෙන පේන්නේ නැත්නම් හොඳයි නේ නම සුපිරි දැනට වහිනවා 300 ටක් පැත්තේ අවුරුදු ගානක් මේ රේන්කෝට් එක දාගමු රේන්කෝට් එක දාගමු ඉතින් අපි ගමන පටන් ගත්ත ගාම්ම ඕන් ප්ලේස් එකෙන් පහළට දාපු ගමන්ම වංගුවයි එන්න බලන්නේ වැස්ස එනවා මේ වැස්ස ඉතින් අර ගොඩ වෙලාවක් තියෙන වැස්සක් නෙවෙයි කොහොමත් ඉතින් ඩොටි කරගෙන ඉන්නවා ති ඉතින් මේ තියෙන්නේ අපි යන පාර මේ තියෙනවා ඉතින් පහළ මෙහෙම ඇවිල්ලා මේ පැත්තෙන් ගිහිල්ලා ආය අර පැත්තට යනවා අර පහළ තියෙන්නේ අපි යන්න ඕනි පාර මොනවද කියන්නේ ඉතින් මාරම ලස්සනයි මේ පැත්තේ ඉතින් ඇත්තම කියන්න වචන නැහැ ඒ වගේම මේ ඔයාලා දකින්නත් ඇති මේ පාරේ වහින වලට යන්න අමාරුයි ඇත්තම බයික් එකක මේ C300 එකේ ටයර් පොඩි අනිත් එක මේ කළු ගල් වලට කළු ගල් අතුරලානේ තියෙන්නේ ඒවට පින්න වැටුන ගමන් ලිස්සන වැඩි අනිත් එක තනකොළ වලට වතුර වැටෙන ගමන් ලිස්සනවා ඉතින් ෂේප් එක යන්න ඕනේ ඉතින් නිව්ටල් යන්නත් අමාරුයි ජීරකේම තමයි ෂේප් එක ඉවස්සන්න ඕනේ පහළට Thank you.
අපිට පොඩි හට්ටයක් හම්බුණා. මෙතන පොඩි වගාවක් යනවා. පොඩ නැවතුම මේ වැස්ස හොඳනම සැරයි. ඉතින් අපේ C100 එක තෙමෙනවා. ඉතින් මේ බලන්න. දැන් විනාඩි 10ක්වත් ගියේ නැහැ. මේ ඔක්කොම ක්ලියර් වෙලා තියෙන්නේ. දැන් වැස්ස තඩු වෙලා මේ අවුගුත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔක තමයි ඉතින් මේ පැත්තේ හැටි. අපි හිටිය වෙන්න මෙතන. මේවනම් තනිකරම පඩිවෙල්නේ. ඉස්සරහට හැරියොත් වැටෙනවා. බයික් වරනේ අම්මෝ මෙතනනම් වයින්ද දෙන්න වැටෙන්න ගන්න වතුරින් දාව මේ මේ දාවනි අම්මෝ වේඩිගෙන අකුල දෙන්නත් බෑ මඩ වෙලා තියෙන්නේ. ஷார்ட் கட் தானா வகிரே ஆ யா ஈக்கின் தி குடல்ல டியே ඉතින් අපි ටික දුරක් ආවා ටික දුරක් යන වංගු තුනක් වගේ පාස් කරි. ඉතින් මේ වංගු තුනක් හතරක් වගේ ආවා. ඉතින් මේ වංගු හතරෙන්නත් අය භාගකට වඩා ගියා. ඔයාලා දකින්නේ නැති මේක යන්න බැහැ අයියෙන්. ෆස්ට් එකේ සෙකන්ඩ් එකේ විතරයි. නිව්ටන් යන අමාරුයි වහින නිසා. ඉදිවෙන්නම් තාම අඩුවක් නැහැ. පැස්සරන් චුට්ටක් අඩු වුණා. බලමු ඉස්සරහට ගිහිල්ලා. මේ ඔයාලට පේන්නේ කළු ගල් අතුර වල සමහර තැන් වල කැඩිලා නැහැ. ඒත් ඉතින් මේ වගේ උඩින් යද්දි ලිස්සනවා. පෙමෙලා දින නිසා. ඉස්සරහ ටයර් එමේ ගියොත් වැටෙනවා. මේක තමයි ඩෙවිල් ස්ටේජස් කියන්නේ. ඇත්තටම ඉතින් යක්ෂයාගේ පඩිපෙළම තමයි මේක ඉතින් යන්න අමාරුයි. ජීප් එකක් වගේ ඇරෙන්න බයිසිකලයකට විතරයි ඉතින් යන්න පුළුවන්. වගායමත් කරලා තිනවා. ඒවන අපේරලා දාලා වගේ. දැන්නම් හවස 6යි වගේ වෙලාව බල වෙන දේ ක්ලයිමේට් එක. ඒ තරමන කළුවර වෙලා තියෙනවා ඩේ.
අපි ඉතින් දෙමි දෙමි යනවා. වෙලාව ඇත්තටම කිව්වොත් එකයි ගානකට විතර ඇති. ඉතින් මේ වගේ දවස්වල ආවම ඉතින් view එකක් නම් බලා ගන්න අමාරුයි. මේදිම සැරටම තියෙනවා ළඟවත් තේන්නේ. දැන් නම් හොඳටම බඩගිනි. ඒ වගේම හොඳට වහිනවා. ඉතින් අපි යන්න ඕනේ මේ පැත්තට. ඉතින් පුදුම වුණත් තිබ්බ මේ මේ බයික් එක එන්න. ඉතින් ගොඩක් කට්ටිය අහනවා මේක යන්න පුළුවන් ඩබල් දාලා කියලා. ඉතින් අද ඒක බලන්න තමයි අපිත් ආවේ. මම ඩබල් දාලා ගිහිල්ලා නැහැ. ඉතින් ඔයාලා තීරණය කරන්න මේ වීඩියෝ එක බලලා දෙන්නෙක් ඩාල බයිසිකල් මේ පාරේ එනවද නැද්ද කියලා. ඉතින් අපි ඔන්න ආය ගමන පටන් ගන්නවා. දැස්සෙම ඉස්සරහින් පොඩ්ඩක් තනකොල පොඩි විටින් දම් ඔන්න වැටෙනවා. ඕ වලක් කියමලිපො පේමින්න ඉස්සරට අයර වෙන යන්නේ. අපි අනිරෝධයෙන් යන්නේ ගයිස්. මේක ඉස්සරහා ඉස්සෙනවා සෑහෙන්නම. ඉතින් ඔයාලට පේනව ඇති නේද අපි ආපු පාර. ඉතින් ටික් ටක් පාර. ඉතින් අන්න අර හන්දියෙන් අපි උඩට ආවේ. එහෙම වෙලෙ මෙන්න මේ පැත්තෙන් ආවේ. යනවා බර ටික කඩලා දැන් පැත්තට යනවා. කොහොමද තමයි ඉතින් මේ පැත්තේ මිනිස්සුන්ගේ ජීවන රටාව. අපි ඇවිල්ලා ඉතින් පෑගයට දෙකකට ඉඳලා යනවා පරිසරේ. පහළ වදාවල් ටිකක් තියෙනවා කරලා. එන ගෝවා කැරට් වගේ තමයි මේ පැත්තේ බහුලව තියෙන එළවලු. යන් යන ඉස්සරහට. මොකද ඉස්සරහට ආය තවත් සමහර දෙංගල එමිට යන්න වෙන්නේ. එතන පාරවල් දෙකක් තියෙනවා. ඉතින් අපි පහළ පාරේ යන්න ඕනේ. ඉතින් මේ හරියනම් මට අමතක නොවනම තැනක්. මොකද අපි 2021 මට මතක 2021 අපි බයිසිකල් හතරක ආවේ. ආයෙත්දී අපි ආයේ ඔහියටත් තිනා. ආයෙත් මෙන්න මේ හරියේ මේ ඔක්කොම ආයෙ ගිහිල්ලා තිබ්බා. ආයෙත් මේ පැත්තේ මෙන්න විතරයි තිබ්බේ යන්න. ඒකේ අම්මත් අමාරුයි. මොකද මෙතනින්ම ප්‍රපාතේ පහළට. දැන් වලට මේ හිතන්න දැන් ප්‍රපාතයක් පේන්න කැලේ වෙලා නිසා. ඉතින් අපි මාර්ගයමත් දීලා මේ අයිනම් බයිසිකල් ටික දාලා පොඩ ගියේ. හරි අමතක නොවනවට එන්නම් පාර අදට ගියන්නේ. ඉතින් බැරිලාවත් යන්න බැරිුණා නම් ඉතින් අපතර අරගෙන යන්නේ නැහැ. ඉස්සර
පැත්තට වැහැලා පායලා තින්නේ ඉතින් මෙතන බෝඩ් එකක් තියෙනවා උඩවේරි ස්ටේට් වෙස්ට් හපුතලේ ඩිවිෂන් බලන්නකෝ මේ පැත්තේ තියෙන නිදහස ඉතින් මම ටිකක් අයියෙන් ආවා ප්‍රසාද් අර කන්දේ හිමිටේ නැත්තේ දැන් මොනවද කියන්නේ මම බඩගිනි මචං මොනාරි හදාගන්නම් කියලා මේ ඔහියෙන් පොඩ්ඩක් පහළට දාලා මොහොිට වැස්සක් ආවනේ දැන් මේක සම්පූර්ණයම ගිහිල්ලා බඹර කන්ද කිට්ටුව මොනාරි හදාගන්නවා